නමබුද්ධාය ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනින් අදත් මේ හිමිදිරී උදයසන අපි සුූදානන්ගෙන්නේ පින්සිතුවිල්ල තුළින් අපි ජීවිතයට බටිනා කියන භාහග්‍යවත් බුදුරජාන් වහන්සේ වදාළ උතුම් දහම් කාරණාවත් එකතු කරගන්න පති පින්වතුන අද දවසේදී පින්සිතුවිල්ල සදහම් දේශනාවට බැතිබර දායකත්වය සල සල දෙනවා පෙන්වත් හන්සිකා මහත්මින් සහ එම මහත් මේගේ ස්ෝම්පුරෂාව විසින්. පිංහතුන් බලාපොරොත්වෙනවා ධර්මීශවනය කරන සිල්ු දෙනාට ධර්මාබෝධී පිණිස නිවධාර්ථ්‍ර පින අනුමෝදන් කරන්න බලාපොරොත්වෙනවා. පිංහතුන අපි ජීවිතයේදී ඇතැම් කාලුවල අපි යහපද්දේවල් කරන අවස්ථාතියි ඇතැම අවස්ථාවල අයහපද්දේවල් කරන අවස්ථාතිය ඇතැම් කාලුවල් අපිට සත්පූරෂයන් ඇසුරු ලැබෙනවා තවත් කාරවදී අපිට අසත්පුරරි ශුදවිය ඇසුරු කරන්න වෙනවා. එඇතම් කාලුල අපේ ජීවිතයේදී අපි නොදැනුවත්වම හෝ වැරදි සිද්ධ වෙනවා එතැම් කාලවල වැරදි අඩුවෙන් යහපත් නිවැරදිදී කරමින් වාසය කරන කානතිය. එදුර මේ වගේ එකනෙකට වෙනස්සෝ යහපත් අයහපත් කර්ම අපි එකිනෙකා ජීවිතවලට රැස්වෙන අවස්ථාතිය බුදුරජාන්හන්සේ අපි සරණයන්නේ යහපත සෞභාගගේ සැනසිල්ල බලාපොරොතු. ඒ සඳහාපිට උපකාර කරන්නේ කල්්‍යනමික්ෂන් වහන්සේලා ඒ සඳාපිට උපකාර කරන්නේ සත්පුරුෂයන් වහන්සේලා එනිසා පෙන්ගතුන මේ ඔබාහන මේ ඔබ අදකින ඔබ මේ ගෞරු කරන දර්ුමරත්න අපි තරි විදිහයට පුරදු කරගත්තුතින් අපිටත් පොළුවනි හැමදාමත් ඒ සත්පුරුෂයන් වහන්සේලා ඇසුරේ වහන්සේ කරන්න එතුර සතාගතයන් වහසේ මේ විදදි පිරනුවන් පාල ඒ උතුම් මනිවරු රහ පිා හැබ අපිට පුළුවන් ඒ සත්පොරිස්ස මොනිවරු ඇසුරේ වාසී කරන්න. අපි තුළ ඒ උදාාර්ථර් ගුණධර්ම ඇතිකරගන්න මහන්ස වනුවවති. ඒ නිසා බදුරජාන්හන්ස වදාලා කල්්‍යයාන මිත්‍රියෝ ඔබට මඟ පෙන්න්නනවා. ඒ මඟ පෙන්න්නේ මනුව අපි එකනෙකාට උනන්දුව උත්සාහය අවශ්‍යතාවය තිබිය යුතුයි මගේ ජීවිතම යහා මඟට ගන්නවා. මගේ ජීවිතයමම ල්යායනමිටේන්ට් නැබුරු කරගෙන වාසය කරනවා. මගේ ජීතය තියෙන අඩුපාඩු හදාගෙන නිවැල්ජ ජීවිතයක් මම ගත කරනවා කියලා අපි එකනෙකා තුළ වීරයක් වූමනාව ඇත්වියයුතු බුදුරජාන් දේශනා කළා තතාගතයන් වහන්සේලාගේ කරතාවය මග කියල දෙනක් උවහන්සේ පහළු වෙලා අමාමහා නිවනට මඟ වූ අරියට මඟ විස්්තර විභාගවසියෙන් පෙන්නල දෙනු. එදුර මේ විදිහයට ඒල දෙෙද්ද භාගිතුන් වහන්සේ වදාලා පිරිසක් මේ බනහල ධර්මය අවබෝධ කරන්න බිහහිසිලා සසරෙන් ගිදහන්සේවා. ඇැබයි තව පිරිසක් ඒ ගැන අවධානයක් යොම නොකර ආයමත් දුක්ෂහිත ගමනක ගමන් කරන්න පටන්ගන්නකි. එනිසා තථාගතයන් වහන්සේල මඟ පෙන්න්නනවා කලෑන් මිට්‍රයන් වහසේ මඟ පෙන්න්නනවා එනිසා පගතුනි අපි උනන්ද වේ යුතුයි අපි කල්පනාකළ යුතුයි ි කොහොම හරි මේ ගුණධර්මටික එකතු කරග ඉවසීමෙන් මෙසිතන් කරුණාවෙන් අපි කල්පනා කලෝති අපි මේ ධර්මය ප්‍රගුණ කරගන්න සාහෞත්ව නොති අපි ශීර්ජනාමත් වාසනාවන්ත ගෞතුම් බුදුරජන්ගේ ශ්‍රාවක දරුවන් බවට පත්තින්න අවස්ථාව ලබ. හිදිී නිසා අද දවසිීරිීත් මේ පින්ගතු ර දේශසන් හරිම ලස්සන දහම් කාරණාවක් ඉගෙන ගන්න ලැබෙනවා භාගතු වනාන්ස වදාළ එකනකට වෙනස් වුන ස්වභාවයන් පුද්ගලෙන් සතුතියිෙන්. බුදුරජාන්හන්සි වදාලෙක අවස්ථාවක පෙන්ගතුනී අංග හතනක් තියෙනවානං එහෙම හස්තිරාජයෙක් තුළ ඒ හස්තිරාජය රජ්ජරුවන්ගේ රාජ පරිබෝජ්ජනයට සුදුසුයි කියයන. ඔන්නේ කරුන්ටික කියන දෙනවා එකක් තම පෙන්ගතුනි ඒ හස්තිරාජය අසන්නේ වේ කියන ඒ ඇතුම් බලන්න පුහුණු කරන කියෙන යම් වචන කියවා. යම් විධානයක් දෙනවාද. යම් කටයුත්තක් පවරනවාද. ඒ හොඳටහගන්නවා කියන ස. කලින් කියපු දෙයක් කන්න පුළුවන් කලින් නොකෝදයක් කන්න පුළුවන්. ඒ ඇත්ගවුව කියන වචන හොඳ අවධානය ආගිනෝ කිය. හොඳට අසන කෙනෙක් කෙනවා කිය. මොකද සතකුට තමාන්ට දෙන නියෝගගේ විධානය අහගෙන නොහිට යුත්තහෙම ඒකට හරිවිදිිට ප්‍රතිචාර දක්වන් අනවස්ථාවත් නැතිවලේ. ඒ නිසා. ඒ හස්තිරාජා තුළ හොඳට අහන්න ගුණේ තියෙනවන. සවන්දින ගුණී තියෙනවන. රජ්ජුරුවන්ගේ පරිබෝජයයට සුදුසකික් කිය ඊළඟට පිගතුරු දෙවිනි කාරණාව තමයි. නසන් නේවී කියන. මේ හස්තිිරාජය යුදබීමට ගියාහට පස්සේ ඇත්තුංගොත් නසනෝ කියන. ඇත් ගෝවංගත් නසනෝකය. අශ්වීංගොත් නසනෝ කියන. අසුරුවංගොත් නසනෝකය. පාබල හමුද ඊළඟට නොවීකුත් හමුදාවන් නසලස් වනු විසුණු කරලදානෝ කියෙන කාටවත් නැගිටින් ටිරිදි නැකිෙනව මන්ගේ විරුද්ධ පාර්ශවය විනාස කළදානෝක නසලදානෝකය. එදුට ඒවගේ විරුද්ධ පාර්ශවය නසලදාන ගොනෙන් යුප්තා යින හස්තිරාජා රජ්ජුරුවන්ගේ පරිභෝජනීයට පරිහරෙන්ට සුදුසුවකය. ඔන්න කාරණ දෙකක් කිවා. ඊළඟට තොමිනි කාරණය භාහිතු ස පැදිි. ඔමිනිිරණ මයි හස්තිරජාතුර තියෙන ඉවසන්නේවෙයි කියය. යුද්ධේට ගියාර පස්ේ හස්තිරාජයකුට කඩුලින් පහර කන්නවෙන කඩු පහර යෝසනෝකය. සැත්වලින් විවිධාකාර දරුණු හෙල්ලයන්ගේ. විවිධාකාර සතුන්ගේ පහරවල් වලින් හේවායන්ගේ පහරින් වේදනා විඳින්න වෙනවා. ඒ ඔක්කම වේදනා ඉවසනෝකය. ඉතාම හංගට බැරි විදියට ඉතාම බියජනක හඬුවෙන විදිහට බෙරාදිය වාදනය කරනෝකය. රණබි රැහෙද්ද ඒකට කම්පා නොවී ඒ උක්ක මිවසගෙන් හස් තිරාජර සිද්ුව නොකෙනනවා ඒ යුද්ධ භහමේදී. සතුරන් නසල ජයග්‍රහණී කරය. එතුට ඒ හස්තිරාජය තුළ තියෙනවන මේ කියන කඩු පාරවල් හෙල්ල පහරවල් ඉවසන ගුණය රජ්ජුරුවන්ගේ පරිහරණයට. රාජ පරිහරණයට සුදුසෙක්කිය. ඔන්න ගුණ තුනක්කිව. පෙන්ගතුන හතරවිනි ගුණේ තමයි කියනවා හත්තිරජයක් සතුති ියතුකුුණනය යන්නේ වෙයි කියය. ඒයන්නේ ඇත්ගෝවා ඒ යුදධ විමේදී යම් දිසාාවකට යන් කියලම සලකුන් කරනවාද. ඉක්මින් ඒ පැත්තට හැල්ල නෝක. යම් දිසාාවකට හැරෙන්න්න කියලා විධාන් කරනවාද. ෂනිකව ඒ ඇත්ගෝවා පෙන්නන දිශාවට ගමන් කරනවාක. ෂනිකව ඒ මග තෝරයාගෙන් හරි දිශාවට යන කුසරතාවෙන් උත්තයිකින්. ඔන්නඒ කියන ගුණටික තියෙනවනම්. රාජ පරිහ සුදු රාජකය හස්තියක්ක නෝක. භාගිතුනාහස වදහලා ඔය කියන ුණට භික්‍ෂූ තුළත් තියෙනුවන්ගේ මේ ධර්මය හැසිරෙන පුද්ගලය තුළත් මේ කියන ගුණයන්ට අනුරූප වූ ගුණධර්මටිකක් තිබ යුතුයි කිය. එම තියෙනවනම් අමාමහ නිවන දකින්න. සුදුසෙක්ිය අනු බාණ භාගිත වහන්සේගේ විශ්මිත ප්‍රඥාව. උන්නහසමී හරි ලස්සන උපමාව අනුසාරයෙන්. ජීවිතය ගැන කියල දෙන්නේය. භාගිතන් වහන්සව දල් පින්න පාණවී භික්ෂූ තුළත් අසන්නේ කියන ගුණේ තිබියුතුයි කිය. මොනෝද භික්ෂුව කසන් පිින්තු. භික්ෂුවක් ඒ හතාගතයන් වහන්සේ වීවා. රහතන් වහසිනමක් වේවා. විිනියම් කල්්‍යයාන මිටන් වහන් සිනමක් වේවා ධර්මී කිය අද්දේ. හොඳට කන් යොමු කරගෙන ඒ ධර්මය අහගෙනින්වාකි. බලන්නේ නං අපිදන් ධර්මය හනෝ හැබැයි කං යොමාගේ නහනෝදකිලා අපිශල කලිමත්ව යුතු. අපි ධර්මය හෙද්ද අපිට වෙනවෙන දේවල් සීකල්පනාවටයනවා. තමල්ලාට කෑමකකත් සමහරු ධර්මය යනු නොයෙකුත් පැඩකටයුතු කර කර ධර්මයහා. එතුර ගෞරෝකින් තොරව මේ ධර්මරත්න පරිහරණය කරෝති පෙන්ගතුනින් ඒ අපේ ජීවිතයට බද්ධවෙන්නනේ. නොකද ගෞරුවය තෙක්කයි මේ උදාාර්තර් ශේෂසත් ධර්ම අපේ ජීවිතරිකුතු වෙලාය. ඒ නිසා භාගත නශ වදාලා මේ භික්ෂුව හොඳට අසන කෙනෙක් කියන. තතාගත ඒ බුද්ධ භාසිිතය. ඒ මොලමැදාග පිරිසිදු දහම ැහෙද්දී හිතේ ගෞරුවයක් උපති නෝගේ. හිතේ ගෞරුව යපදිලා කංගොමු කරගෙන. අන මටත් සසර දුකෙන් නිදහන්සෙන්ට උපකාර වෙන්නේ මේසී සද්ධර්මයීමයි කියන බැටිසිත උපද වගෙන. හොඳට අවධානී ආගෙනින්නෝක. එනම් බලන් පෙන්ගතුන අවධානයක් නැති තැනක අපිට කොච්චර පණීත දේවල් ඇහුුණ. කොච්චර වටිනා දේවල් ඇහුුණත් ඒවාපති යනවා. මොක අපේ කල්පනාව තවදිසාවක නං කං යොමු කරගෙන ආපු නැතිදේක. වටිනාක අපේ ජීවිත එකතු වෙන්නේ. ඒ නිසා අස්සන ගුණය යමෙත් තුළ තියෙන වන. මේ බුදු සසුනේ දියුණු වෙන්න සුදුස්සෙක්කයෙන් මේ බුදු සසුනේ අමාමහ නිවන දක්වා යන වැඩිපිළිවෙල ආරම්ම කරන සුදුසෙක්කියෙන්. මොකද අපිට ධර්මය කල්්‍යාන මිත්‍රගෙන් අහන්න ලැබෙනවා. ධර්මගන්තවලින් කියවන්න ලැබෙනවා. එනිසා ඒ ධර්ම ගෞරවයිෙන් ධර්මය ශවනී කරන එක ප්‍රධාන සාධකයක්ගෙනවා කියනවා නිවන්මඟ පුරුතු කරක. ඒක තමයි පලවෙනි ලක්සමි. එළගට පංගතුනේ ුදුරජාන් දල පිනත් මහන් දෙවෙන ගුණේ තමයි භික්‍ෂෝක් තුළ තිබිය යුතු. නසන්නේවෙයි කොහොමද භික්‍ෂෝක් නැසන්නේ. උපන්න කාම විතර්කය නසලදානෝකය දුරු කරනෝක නවා නැත්තර නැති කරනෝක නවා. අභාාවයට පත් කරනෝකි. දැනි තුර භාගතුනස් වදළ මේලෝකී කාමගුණ පහක්තිය නවා ඇහැට පීන ඉෂ්ට කාන්ත මනප කෙලිස් සුපදනසට රූප තියෙනවා. ඔය රූපලට හිතැල්ලයනු. ඉළඟට කනටැහන ඉෂ්ට කාන්ත මනප කෙලිස් සුපදධනසුළු ශබ්ද තියෙනවා. ඒ ශබ්දොල්ලට තෙරෙලයනු.ඉළඟට නාසේට දැනෙන්න ඉෂ්ඨ කාන්ත මනාප කෙලිස් සුපදධන සුළු සූදු වර්ග තියෙන. එවටත් තැලෙන. ඊළඟට පංහතුන්නේ දිවට දැනන්න ඉෂ්ට කාන්තූ මනාපූ කෙිස් ුපදනසු රසයන්තියන ආයයි සිහිපත්වසලු මීමට තැලිෙනවා. ඒළඟට ඉෂ්ට කාන්තුූ මනපපු කෙලිස් සුපද්දම්සුරු පාසවාල්තිය මේකටත්සිත ආසා කරනවා ඇලිය යනවා. එතුරමී පංචකාම ගුණය නර්භය යම් කැමෙත්ත. ආසාාව චන්දයක් දාහයක් කැමක් සිතේ ඇදද ඔහු කාමයන්ති යට වන කිය. එතුකට උපන් කාම විතර්කයයට අපි ජීවිතය දවලදාම පුච්චලදානවා. දාහකට පත්කරු. එනිසා බුදුරජාන් වහන්සේ වදාළ භික්ෂුව උපන්න කාම විතර්කය නසලදානෝ කියලා. ඒක වැඩි දියුණුවෙන්න හිතේ ඉඩදිම් නෑ කියල. තන්නවා මේ කාම විතර්කය මම් බහුලුවසින් මෙිහි කරන්න ගියොත්. මාගේ සීලී පළදු වෙන්න පුළුව. මාගේ දියුණුවට තියෙන වටිනා කාලේ මාගින් බැහැර වෙලා ඇන්න පුළුව. මම ප්‍රමාධීයට වැටන්න පුළුවන් කියලා. මේ කාම විතර්ක දුරකරන් කල්පනාරන. කාම විතර්ක වල ආදීනව කල්පනා කරන දුගතිී උපතකරා මව ගෙනියන්න පුළුවන් මේ කාම විතර්කය කර කියලා. ආදීනෝ සිහිකර කර කාම විතර්කය නසල දානෝ කියලා. හරිගයට අර හස්තිරාජය යුදබිමේදි පිහතුනි. අර විරුද්ධ පාර්සවී අසරුවන් සෙබලුන් ආදමි සියලු දෙනාම නසල දෙන්නවාගේ. කාම විතර්කය නසල සුනු විසූ කළ දානකි. බුදුරජාන්සය නැ යුතු දෙයක් තමයි ව්‍යාපාද විතර්කය. ඔබ දන්නවා ඔබට තරා ඇති වෙනවා. තමන්ට සුළු කරුණකින් තව කෙනකුගේ වචනයකින් බැල්මකින් සිනහාකින් වීගින් දේශසාත සිතුවිලි කෙනෙකුගේ සිත ඇතිවෙන්න පොළුව. අවධානීෙන් නොහිට යුත්තහම ඒ හටගන්න දේශය තමන්ටත් අනුන්ටත් මහාවිනාසයක් සුළු මොහොතකදී සිද්ධ කරන්න ළ. ස පිතුනි ගොඩා බයානකයි කාම් සිතුවිල්ල වගේම ව්‍යාපාද සිතුවිල් ව්‍යාපාද විතාරකයි එතක දේශය ඇතිවුණම නැවත නැවතු විතාර්ක කර කර මට මෙහෙම කරා මෙහෙම කරා කියලා පලිගන්න කලපනා කරනවාකකි ැම් භාගිතුරුන් දේශනා කළ තියෙනවා අක්කොච්චිමං අවදිමං අජිනිමං ආසමේ මට පහර දුන්න මට බැන්න මා සතුදී පැහරගත්ත කියලා දේශය ඇතිවෙන විදිහිටම විතර්ක කරනමෝකි. එතුට ඒ විදිර විතර් කන අනුවන කෙනා කවදාවත් මේ දේශයෙන් විදහශවන මග ලබන්න නැක. එනිසයි යමෙක් පතනවනන් සැනසිල්ල ඉන්න. ඒ කෙනා මේ දේශයෙන් තොර මෙත්සිතන්ට හිතක්කොපු තෝගන්න. භාගිත වංශ වදාලේ නහි වේරීන වේරාන් සම්මන්තයයට කුදාචන. කවදාවත් වයිරීෙන් වෛරයේ සංසිදෙන් යැකි. අවේරීණෙච් සම්බන්තිය ඒස දම්ම සනන්තු. වෛී සංසි දෙන්නේ අවයිරේමයිහි. එනිසා අපිට යම් කෙනෙක් අතින් අඩු පාඩුවක් වොුණු අසාධාරනයකුණුත්. අපි ව්‍යාපාද සිතුවිලි හිත හිතා හිටිය කියලා. කෞදාවත්තයේට පිළිතුරක් ලැබෙන්නේ වෛරයේ වැඩිවෙනෙක් මයි වෙන්. එනි සපින්ගතුන වෛරයේ සිත නසන්න භාගතුන් වන්සි වදාල අෞෂදේ තමයි මෙත් සිත කියල කියා. එනිසා? ව්‍යාපාද විතර්ක නසන්න ටිගටිකපි මයින්ත්‍රීසාගත සිතුවිලිපුදෝගන්න එවිදිර උපදෝ ගත් ොත් අපට පුළුවන් මේ තරහයන ස්භාවෙන් මිදිලා සැනසිලිදායක ජීවිතයක්. සැනසිල්ලි ජීවත්වෙලා මැරල්ලයන් පුළුවන් වටපිටාව සකස් කරග. ඉළට බුදුරජාණන් වහස වදාලා වෙහිංසා විතර්කයක් නැසියුතු එක. අනිත්තුදවිය නැසිත්වා වෙනසිත්වා දුකට පත්යත්. නිතුද දියුණු නොවත්වා කියලා පහත් පාපි අදහස් ඇතැම්වෙලාට හිතේ හටගන්න. ඇත වෙලාට තමන්ට වඩා කෙනෙක් දියුණුුවනෝ දකිද්දී ඉරිසියා හටගන්නවා. මේ යුදවිය කොහොමනම් මෙච්චර දියුණු වෙනවාද. අපිට තමයි දවරුවෙන් බැරි කියලා ඉරිසියාවෙන් වචන කිය. ඉරිසිාවෙන් කටයුතු කර. එනිස පගතුනේ හිතී හටගන්න මේ අකුසල් හිතේ හටගන්න හිසාකාරී සිතුවිල අපිටත් බාහිරටත් දෙපැත්තටම විශාල අනතුරක් කර එන් සපින්තුනි හොඳට අවධානින් තමන්ගේ ජීතය දිහා බලන්න කෙනෙක් වවෙන්න. ඔබට මේ උදෑසන හරි අපූරු පින්සිතුර ටික එකතු කරගන්න පුළුව. එදුර බුදුරජාන් අශව දලා හස්තිරාජය යුද විමේදිී විරුද්ධ පාර්ශවී සියලුදිනාම නසල දාන්නෙහි භික්ෂුවත් කාම විතර්කය නසල දාන්නඔන්ගේ ව්‍යාපාද විතර්කය නසලදාන කිය පංසාාකාරී විතර්ක නසධානක, එලන බදුරජන්න ල භික්‍ෂූතුළ තිබියුතු ඊළ ගුණන තමයි ඉවසන්නේයවේ කිය. කෝහම තිවසන්නේ සීතල තිවසනෝකය. උනසමත් තිවසනෝක. පිපාසියක් තිවසනෝක, කොසගන්න තිවසනෝ කියය. මැසිීමදුරු සරපයගෙන් එන ුවතුරු බීීමමත් තිවසනෝකි. ඊළඟට ලෙඩරුවගේ හැදනව භයානක වසංගත හැදෙනනවා. හරවන තරන් ඉතාම කටුක දරාගන්න අමාරු ශාරීරික වේදනායන මියුතිව සඳෝනක. එළඟට සමාජයෙන් කර්කස බැනුන්ගෙනවා අපවාදනවා නින්දායනෝ අහන්ෙන්ට බැරිතරන් වේදනාකාර හැබැයි මෙසියලුදී ඉවසයුතු ගනීටයි වැටේ. මේ කරුණ යෝසන්න බැරුුණුොත් පිගතුන ඒ භික්‍ෂුව මේ ධර්මය අබෝධ කරන සටනින් මේ වැඩ පිළිවලින් ආපස්තට විසිවෙල ආයම සසරට ඇදගෙන වැට. එනිසා මේ කියපු කරුණු ඉවසන්න අපි ටිකටික පුරුදදුයෙන්වා. එතර විදියට මේ කියන කරුණ ඉවසන්න පුරදනවා කියෙනෙකම තමයි පිගතුී ධර්මය හෙසරෙනවා කියා. එනිසා ඔබටත් මටත් දෙවියන්ට මිනිසුන්ට මේ ලෝකන සියල දෙනාටමත් යහපත මෙන්න මේ කියන ඉවසී යුතු කරුණු ගැන දැනගෙන. මේ මගේ ජීවිතයටත් ඒ සීමී කියන ගුණේ එකතුකර ගතු යුතු කියන උදාහර පින්ංසිිතුයි ැති කරගන්න. ඉලඩ භාගිතු නාංශ වදල අවසාන කරන තමයි ඒ භික්ෂුව යන්නේ වේ කියෙන්. සසරේ කවදාවත් මීට කල්ලින් නොගී සියලූම කෙලි සංසිඳ වන ශාන්තෝ ප්‍රනීතෝ ඒ සියලු සංස්කාර සංසිින්දීගේ තැනවූ අමාමහ නිවුණ දක්වා ගමන් කර නොක. යන්නේ අමාමාන්‍යවන පැත්තරගින්. එතුර අපි මේ කතා කරපු කුම දහම්කාර නතියෙන්නේ මේ කියන විරාගියූ අමාමහනිවන පැත්තර ගමන් කර. එන් සපින්හතුනි මේ භාගිතුන් වහන්සේකි ධර්මය හරරිම සුන්දර එක. කෙලෙස් මද මඩින මාන්‍ය නැති කරන සසරට තියෙන බැදීම් දුරකරලදාන විරාගියූ පරමශාන්තයෝ අමාමහනිවන ඉලක්ක කරගෙනයි. බුදුරජන්ණන්සේ හෑම වචනයක්ම සනා කල්ලති හිදීමම සපින්ගතුනි හිත පහදවාගෙන අපිටත් පුොළුවනි මේ සඳහා උත්සාහාවත්්‍යෙන්. තමල්ල අපිට මේ ජීතයේදී යමක් නොලබින්ට් පුළුවන්. හැබැයි අප හිත පහදවා ගත්තුතිින් තුනරුවන් කෙරේ හිත පහදුව ගත්තුතින් මේ ආර්ෙෂ්ටයින්ක මාර්ගය කෙර හිත පහදුව ගත්තුතින් ඒ විරාගී වූ අමාමා නිවන කෙරී කවදාවත්තයක අපතේ යන්න. ඒ ආන්තේම අපිට මෙලොවට පරලෝටත් සේත සාන්ති සලසන හරියට අපේ සෙවනැල්ල අපිත් නොහැර යන්නාසි මී රැස්සෙන පින ඒ කාන්තයම සසරේ කුමුණහෝ බවයක අපිට ඒ අමාමහා නිියන ලබන්න උපකාරවය. එනි සපින්ගතුනිමී කිව්ව ගුණ ටික බුදුරජාණන්ස වදාලා මේ ධර්මය හෙසිරන භික්ෂවක් තුළ උපදවගතිය. එන් සපිංගතුනි ගිහි ජීවිතයේ ගවන ඔබටත් පුළුවනිී මහාසංඟරුවන පුරුදු කරන මේ උදාාර් ගුණ භාගතු වන්සගේ ධර්මය තියෙන මේ යසීම කාම විතර්ක ව්‍යාපාද විතර්ක වනිංසා විතාර්ක නසනක. එළඟතුව කෙසි කලකත් නොගිය අමාමහනිවන දක්වා ගමන් කරණය ස්භාාවංගතු බා. මේ කියන එවස මේ කියන ගුණ ධර්මටික හොඳහුටබ ඔබේ ජීවිතය එකතු කරලා ධර්ම කරනක් කැහෙද්දී ගෞරවෙන් කංයොමු කරගෙන. ධර්මර අහන්න ඔබත් උනන්තුුවේ. ඉතියේ නිසා ඔබට වටිනා පින් සිතුවිල්ලකට දහම්කාරණ ගොඩා මේපුංචි හෝරා පෙදිත් එකතුන්න. ඉති නිසා අපි ඔබට ආශිරවාද කරමවා මේ කියපු ගොුණ ධර්මටික ජීවිතට එකතු කරගෙන. ඔබටත් පින්වන්ත සිතුවිලිවලින් යුක්ත. පිින්වන්ත ක්‍රියාවලින්ගත්ත පින්වන්තූ ගෞතම බුදුරජුන්ගේ ශ්‍රාවකයෙක් වෙන්න. මේ රැස් කලාව සීල් පුුණණි සම්බාර ධර්මයන් ඒ කාන්තිම උපකාර වෙක්වා. සාදු 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 පුණ්්‍යානු මෝදනාව අදදවසී පින් සිතුවිල්ල සදහම් දේශනාවට අනුග්‍රහිධරන්න පින්ව හන්සිකා මහත්මේ සහ එ මහත් මේගේ ස්වාන් පුරුෂය විසින් ඉදින පිමතුන් බලාපොරොත්තු වවා රැස්සූ සියලු පුුණ්්‍ය සම්භාර ධර්මයන් ධර්මේ ශ්‍රවණය කරල සෑම් සිු දෙනාට උතුන් ධර්මාබෝධී පිණස අනුමෝදන් කරන්න බලාපරොත්තුය. ඇති අඳ දවසී උතුන් ධර්මදාානී සිද්ධ කරලා ධර්මය ශ්‍රවණය කරලා. අප රැස් කලා උදාාර්තර පොි ධර්මයපතමේෙන්ම සෙලූම් පින් කැමති දෙවියන්ට අනමෝදන් කරමු සක් දෙවිඳන් සතරවරම් දෙවරද්දරුවන් ප්‍රධාන සිලු දෙවියෝ සුමන සමන්ධදිරාජය ප්‍රධාන සිරු දෙව් මන්ඩලමීම පින් සතුටින් අනමෝදන්මිත්වා. ප සතුටුනු දෙවියන්ගේ ධාරම කරෙකවරන ඒ පින්නත් හංසිකා මහත්මයේ ස්වායින් පපුරුෂය සහ ධර්මය ශ්‍රෝණයක නොබ සෑම් සිලුදනාට දෙවියන්ගේ රැකවරන සලසාවිත්වා සලු දෙවියන්ට උතුම් ධර්මාබෝධී පිණිසම මේ උදාාර්ථර පින උපකාරවෙත්වා. සාධෝ ප්‍රෙස්සූ සියලු පොනිි සම්බාර් ධර්මයන් අපගේ ගුරුතයවෝොත්තම පිනත් ලොකසාමින්නනාාන්සිපදාන සියලු මහා සංගරත්න අනමෝදං විත්වා පුුණ්ානු බව බලින් මහසංඟරුවුන නිදුක්විත්වා නීරෝගිවෙෙත්වා සූපත්වෙෙත්වා සුසීම් සිල්ගුණදම් ආරක්ෂ කරගන්න. උතුම් ධර්මාබෝධී පිණිසත් මිසියලු පින් උපකාරවෙත්වා. සාදු. එයගේම රැස් කලා උදාර්ථරපුුණනිිධර්මය ඒ පින්න තන්සිකා මහත්මයට එවගේ මේ සාන්පුරුෂයාන්ට පවුලි සලු දෙනාට අනමෝදං වෙත්වා ධර්මේ ශ්‍රවණය කළ මේ පින්වා සෑම් සිල දෙනාට මව් ධාර්ථ්‍ර පිනාන මෝදම්මත්වා මේ පින් බලින් සියලු දෙනා නිදුක් නිරෝගි සූපත් භාවිල් බත්වවා සියලූම ධර්මික කටයේතු සරප්‍රකාරයම ෂ් සිද්ධුවේවා. සුසීම් සිිල්ගුණදම් ආරක්ෂා කරගන්නක් උතුම් ධර්මාබෝධී පිණිසත් වාසනාව දාවත්වවා. සාදෝ. රැස්කල සියලු පින් එ පින්නත් හන්සිකා මහත්ම මේ ඒස්වායමපුරුෂයන් නමින් මේ ජීවිතෙත්. තසර පුරාවටත් මේ පරලෝගී සියලු ඥාතීන්ට මේ පින් අන මෝදංවිත්වා ඒසිලු ඥාතීන් පරලෝවසන් සූපත්වයිවා සැපවත්වේවා නොදුරු භවයක දීම් සසර දුකින් අතමිලෙත්වා. සාදෝ පෙස්කලිපින හන්සිවකා මහත්මේගේ පුතුන් දෙදෙනට යෝගේම සායිම් පුරුෂයාට එවගේ මේ හන්සිකා මහත්මේකිි දෙමවුපියන්ට ඒ සායයිම් පුරුෂාගේ දෙමවපියන්ට යගේ උදෝපකාර කරන කල්ල මිතුරු මිරියන් සිල් දෙනාට මේ උදාාර්තර පිනනමෝදංවිිත්වා ඒ සිලි දෙනාට සුසීම ධර්මාබෝධී පිණිස මේ පින්න්නපකාරවීවා. එවගේීම ධර්මයේ ශ්‍රවණය කළ මේ පින්වා සෑම් සිල් දෙනාට. එයවගේම ශ්‍රද්ධා මාසික ධර්මදාන සසාමාජකන්ටත්. ශ්‍රද්ධා කාරර්මණලි සිලු දෙනාට මත් මේ උදාාර්තර පිණ අනමෝදන්විත්වා නිපුුණ්ඥානු බව බලින් සිල් දෙනාම නිදුක්වෙත්වා නීරූගි වෙත්වා සූපත්වෙත්වා. සිිල්ු ධර්මි කටේුතු සරපකාරයීමම ඉෂ්ඨ සිද්ධවේවා සුසීමම් සිිල්ගුන්දම් ආරක් සැකරගන්නත් ගෞතම බුදුසනේම තුම් ධර්මාබෝධීින් සැනසල්නත් සිිල්ි දෙනාටම වාසනාවදාාවත්වා. සාධ සාධසා සිල් දෙනාටම තෙරුවන් සරණයි නමොබුද්දායි.